විෂන්කයා විශ්වාසනීය දැක්ම බලන හැමතැනකම දැන් විෂන්කයා එකක්. එන්ජින් ධාරිතාව දහස්සකට නොවැඩි මෝටර් රථ සඳහා එකරුණු ලබන අනයන බද්ද සංශෝධනය කරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද පෙරවරුවේ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා. ඒ අනුව එන්ජින් ධාරිතාව දහසක් වන සහ දහසට අඩු මෝටර් රථයක් සඳහා අද දින සිට ක්‍රියාත්මක වන පරිදි ඒකක බද්ද ලෙස රුපියල් 15 ලක්ෂයක මුදලක් අය කිරීමට නියමිතව තිබෙනවා. එමෙන්ම එන්ජින් ධාරිතාව දහසට අඩු විදුලි බලයෙන්ද ක්‍රියාත්මක කළ හැකි දෙමුහුන් වාහන සඳහා වන ඒකක බද්ද රුපියල් 12,50,000ක් ලෙස සංශෝධනය කිරීමට පියවරගෙන ඇති බවයි මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වුණේ. නව බදු සංශෝධනවලට අනුව සුසුකි වැගනාර් වර්ගයේ රථයක මිල වර්තමානයේ පවතින මිලට වඩා රුපියල් 4,25,000කින් පමණ ඉහළ යාමට ඉඩ ඇති බව වාහන අයනකරුවන් පවසනවා. වැගනාර් ස්ටිංග්‍රේ වර්ගයේ රථයක මිල සහ සුසුකි ස්පේෂියා වර්ගයේ රථයක මිලද රුපියල් 4,25,000කින් පමණ ඉහළ යාමට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ. ඩයිහත්සු මීරා වර්ගයේ රථයක් සහ ටොයෝටා පික්සිස් රථයක මෙන්ම ජපානයේ නිෂ්පාදිත ඇල්ටෝ වර්ගයේ රථයක මිල රුපියල් 3,45,000කින් පමණ නව බදු සංශෝධනවලට අනුව ඉහළ යනු ඇති බවටද වාහන ආනයනකරුවන් අනුමාන කරනවා. එමෙන්ම එන්ජින් ධාරිතාව 990ක් වන ටොයෝටා බිට්ස් රථයක මිල රුපියල් 2,50,000කින් පමණ ඉහළ යාමට ඉඩ ඇති අතර එන්ජින් ධාරිතාව දහසක් වන හොන්ඩා සිවික් වර්ගයේ රථයක මිලද රුපියල් 2,50,000කින් පමණ ඉහළ යාමට ඉඩ ඇති බව වාර්තා වනවා. මේ අතර නව බදු සංශෝධන සම්බන්ධයෙන් වාහන ආනයනකරුවන්ගේ සංගම්වල නියෝජිතයින් කිහිප දෙනෙක් මෙලෙස අදහස් පළ කළා. මේක මං හිතන්නේ රජයේ විසින් කෙරුවේ ගිය පාර ඒකක බද්ද දැක්වීම තුළින් බදු පල්ලෙහාට ආවා. එතුන් විශාල වාහන ප්‍රමාණයකුත් ජපානයේ අනවශ්‍ය මිල ඉහළාමක් තුළින් විශාල විදේශ මිල ප්‍රමාණයක් රටින් එළියට ගියා. විශාල වාහන ප්‍රමාණය පහුගිය කාලේ 80%-90% අඩු වාහන තමයි ආනයන වුණේ. ඒ වැඩිපුර ආනයන කාණ්ඩ බදු දැමීම රජයේ යම්කිසි මුදලක් වැඩිපුර බදු ලෙස අයකර ගැනීමේ පෙළඹීමක් හැටියට මම දකිනවා. මෙම වාහන අතරින් ප්‍රචලිතම වාහන වන සුසුකි වැගන්නාර් රථයක මිල 3,37,15,000 වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම සුසුකි ඇල්ටෝ රථයක මිල 125,000-128,000 වැඩිවීමක් වෙන්නට පුළුවන්. මේ අතර අද පැවති ඒකපද විපක්ෂයේ මාධ්‍ය හමුවේදීද මේ පිළිබඳව අදහස් පළ වුණා. මේ පහසුකම් දෙන්න හදන්නේ 2015 ජනවාරි 8 වෙනිදා මැතිවරණයේදී අර තෙමෙන්නේ නැතුව වාහන ගන්න පුළුවන් වෙච්ච නංගිලාට අක්කලාට වාහන ගන්න පහසු කිරීමක් ඇටියටයි මේ දේ කරන්නේ කියන එකයි මගේ විශ්වාසය. මේ රටේ කුංචි වාහන වලට ඉල්ලුම මත රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමත් එක්ක 2015 ඒ ඉල්ලුමට අවශ්‍ය සැපයීම විවෘත කරලා දුන්නා. ඒ සැපයීමත් එක්ක මේ රටේ අර කුංචි වාහන ප්‍රමාණය මනින්න වැඩි වුණා. මහාමාර්ග තියෙන තදබදයක් වැඩි වුණා. දැන් ඒ ඉන්නුම යම් ප්‍රමාණයෙන් සපුරලා තියෙනවත් එක්කමයි මම හිතන්නේ මුදල් අමාත්‍යාංශයෙන් යම් තීරණයක් අරන් තියෙන්නේ නැවත ඒ වැඩි කිරීමක් කරන්න. කෙනෙකුට තවත් පොඩි වාහනයක් ගන්න පුළුවන් ප්‍රමාණයට ඉඳ තබමින් තමයි ඒක සිදු වෙලා තියෙන්නේ. මේ ආණ්ඩුව දුවන්නේ ආජනයාගේ රීරි මාංශේ හූරගෙන කාලා. බදු පිට බදු බද්දටත් ගහනවා බද්ද. ඒ බදු පෝරියල් එක දරා ගන්න බැරුව මේ රටේ ව්‍යාපාර අද වැහෙනවා. අස්තියම් පයින් යන්න සිද්ධ වෙලා තියෙන කාලේ කාර්මිල ගැන ජනතාවට හිතන්නවත් වෙලාවක් නැහැ. බස් ගාස්තු හොයාගන්නේ කොහොමද කියලායි ජනතාව කල්පනා කරන්නේ. මේ අතර නව වාහන බදු සංශෝධනයේ සම්බන්ධයෙන් ජනතාව පළ කළේ මෙවන් අදහස්. අර වාහන දෙන අක්ක කෙනෙක් ඇවිල්ලා අපිට කිව්වා අඩු ගානට නොතමී යන්න වාහනයක් දෙන්නම් කියලා බයිසිකලයක් යන්න නැතුව. දැන් හරි සතුටුයි. ෆුඩ් බයිසිකලයක් ගන්න බැරි තැනට මේ වැඩේ තමයි මේ කරන්නේ. අහිංසක පොඩි මිනිහෙක්ට යන්න දෙවිච්ච වාහන වල ගානයි වැඩි කරලා තියෙන මොන්ටේරෝ වල නෙමෙයි. ජේ සේවකෙක් ලෝන් එකක් දාලා ගන්න දෙවිච්ච කතාව මේ නැති කරලා තියෙන්නේ. කාර්මලගේ ලොකු ලොක්කන්න විතර අපිට හාල් මිල වැඩි එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අපිට ආර්ථික පරිප්පු කණ්ඩායම් කැතයි වැඩි. බයික් වල නෑර කාර් දෙනවා කියලා ආවේ. දැන් බයික් එකක් නෑ කාර් එකක් නෑ. සන්තෝෂයි. වාහන බදු මිල සංශෝධනයේ අමතරව අද දිනේදී සිගරට් මත වූ නිෂ්පාදන බද්දද සංශෝධනය කිරීමට මුදල් අමාත්‍යාංශය පියවරගෙන තිබුණා. යනුව දිගින් මිලිමීටර 72කට වැඩි එහෙත් මිලිමීටර 84කට අඩු සිගරට්ුවක් සඳහා එකරුණු ලබන නිෂ්පාදන බද්ද 2018 අගෝස්තු මාස පළමු වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 380කින් ඉහළ යනු ඇති. මේ අතර ලංකා දුම්කොළ සමාගම නිවේදනය කළේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සිගරට්ුවක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බවයි.